පසිකෝ පසිකෝ එන දළුමය දකින නමස්කාරවේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයාමි නමස්කාරවේවා දම්රුවනට සැමදා සදහම් සරනයමි නමස්කාරවිවා සගරුවනටෙ සෙමදාමහාසංග සරණයමි නමස්කාරවිවා දුනුරුවනට සැමදාතිසාරන සරනයමි සාදු සාදුු සාදු ගරුතර මහා සංගරත්නයෙන් අවසරයි සෙදැහැති කාරමික පන්නතුනි අදත් ඔබ ස්වර්ණවාහිනයේ උදෑසන පු්‍යවන්ත වැඩසි තහන වන ඒහි පස්සිකෝ සද්ධර්මානු ශාසනාව සමගින් මේ අයුරින් ඒආත්මික වී සිටින්නේ. ඉතින් අපි සුපුරුදු ලෙසින් ඔබට සෙත්පතා ආශිර්වාද කරනවා, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම නිවැරදිව නිසිාකාරව අනුගමනය කරමින් ආරක්ෂාව ලබාගෙන අනයවත් ආරක්ෂා කරමින් ඔබට දිනයේ කටේතු ඉතා හොඳින් නිරවුල්ව නිදුකින් සිදුකරගෙන යාමට ත්‍රවිදරත්න යනන්ත ආශිර්වාදය ලැබේවා සියලු දෙවියන්ගේ දේව පිහිට රැකවරණ නොමදව නොවඩුව ලැබේවා 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 කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. සෙදැවතුනි අපේ ජීවිතවලට හිතන්නට පුළුවන්කම ලැබෙන්නේ උපතින්මයි භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ ඉන්නවා ඇතැම්මය හරිීම ඥානවන්තයි බුද්ධිමත් ඇතැම්මට නුවන මදි හරි මෝඩයි මේ ඥානවන්ත බව බුද්ධිමත් බව ලබන්නටත් හිතීමේ හැකියාව නැතිව මෝඩ වෙලා උපදින්ටත් කරමයේ බලපෑම බලපෑම් කරනවා. භාගතුන් වහන්සේ චූලකම්ම විභාන්ග සූත්‍රයේදී දේශනා කරන්නේ මේ ලෝකේ ඇතැම් උදවිය ඉන්නවා සිල්ලතුන් ගුණමතුන් ධරමදර උතුමන් ළඟට ගිහිල්ල අහන්න නෑ ස්වාමීනී මොකදදුසය මොකදද අකුසලය ද යපත මොකදද අයහපත මොකදද හරි මොකදද වැරදි මොනවාද පින් කියලා කියන්නේ මොනවාද පවු් කියලා කියන්න කියලා මෙහෙම අහන්නෙ නෑ. එතකොට අහන් නැතිකොට ඔහුට ප්‍රඥාව නුවන දියුණුරගන්ට අවස්ථාව ලැබෙන නෑනි දැන් අපි මේ වන විට යම්කිසි නුවනක් ඥානයක් දැනුමක් ඇතිකරගෙන තිබෙනවා නම් මුලින්ම අපිට ඒ දැනුම ඇති කරලා දුන්නේ අපේ දෙගුරුන් විසින් කවුද දෙගොරුන් අම්මයි තාත්තයි ඊට පස්සේ දෙගුරුන්ගෙන් අපි පැෑකීපයකට අත්මිදිලා මුලින්ම පෙරපාසල් අධ්‍යාපනය ලැබවා පෙරපාසලේ ඒ ගුරු මෑනිවරු තමයි බොහෝසයෙන්ම අපිට මේ අකුරු කියල දුන්නේ අකුරු ගලපල වචනයක් හදන ආකාරය කියල දුන්නේ අයන්න අල්ම යන්න මා යන්න අම්මා කියලා. තායන්න අල්තායන්න තා යන්න තාත්තා කියලා. මේ විදිර අපි කියල දුන්න. ඊට පස්සේ අපිට ඉලක්කං කියල දුන්න. එකයි එකයි එකතුකරහම දෙකයි 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 එකතුකරහම හතරයි. අපි පුංචි කාලේ මේ විදිහයට පුරුදුනාා. ඊට පස්ස පෙර පාසලෙන් පාසලට පාසලෙන් අපි විවිධ හැඩතල්ල රූප ඔස්සේ විධ දේවල් ඉගෙන ගත්තා. තාන්ද රස්සේ ජීවිතට පාඩ ඉගෙන ගත්තා ටික ටික දෙක තුන හතර වසරට එනකොට අපි සමාජයේ තියෙන දේවල් ටික ටි බහුලව යමක් ගැඹුරින් ඉගෙන ගන්නට උත්සුකවුණා හිට පස්සේ උසස් පන්තිවලට එනකොට අපිට ලොකු ලොකු කාරණ දන්නවා ඇතැම්විට අතරේක භාෂා ඥානයකුත් තිබෙනවා ඉංග්‍රීසි දමිල වගේ සිංහල කෙනෙක් නම් දමිල කෙනෙක් නම් ඉංග්‍රීසි සිංහල වගේ භාෂා යගෙන ගන්නට අවස්ථාව ලැබෙනවා. අනිකුත් භාෂාවක් වෙන්නටත් පුළුව. එතකොට අපි මවුපියන්ට පින් අයිති වෙන්නට පෙරපාසලේ සිට විශ්වවිද්‍යාලයේ දක්වා ගුරු බවතුන්ට ආචාරවරුන්ට මහාචාරවරුන්ට පින් අයිති වෙන්නට පින් සිද්ධ වට තමයි වර්තමාන දැනුම්ම අවබෝධය ඇතිකරගෙන තිබෙන්නේ පැවිදි සමාජය වඋනත් එෙම. රදවන්හන්සේලාට පින් අයිති වෙන්නට උපාධයන් වහසට පන්න අයිතිවෙන්නට මේ ශාසනය සසුන්ගත වෙලා ධරමී ඉගෙනග විනිේ ගෙනගෙන ධරම දර විනය දරව තමන් හික්මෙන ගමන් ලෝකයාටත් අවවාධ කරනවා අනුශසනා කරනවා. එන අපිට හැම නිතරම අන්න අයගින් උදව් ැබිලා තියෙනවා. උපකාර ලබවෙලා තියෙනවා. අන්න අයගේ උදව්වකින් උපකාරයකින් තොරව කෙනෙකුට නුවන ඥානය ඇති කරගන්නට හැකියාවක් ලැබෙනනෑ. සස්ොෑන් අධ්‍යනයක යෙදනත් ඒ සස්ොෑන් අධ්‍යනේ යෙදෙන්න්නට බාහිර පොතක් පතක් අවශ්‍යයිනි අපි ගතත් වර්තමානය තුළ වීඩියෝවක් වේවා යම් කිසි වෙබ අඩවයක් වේවා කවුරු හරි ඒක අන්තර්ජාලය නිකුත් කරන්නට ඕනේ ඒ වීඩියෝ හරිඒ විස්තරේ හරි. එත එතන ඒ ස්තරය ඉදිරිපත් කරපු කෙන ගුරුවරෙක් නොවනත් ගුරුවරෙක් බවට පත්වෙනවා මොකද ඔහු තමයි මුලින්ම අපිට ඒ පාඩමට අදාළ පරිසරය අන්තර්ජාලය හරහ හෝ සකස්කට සකස් කරලා වෙන්නේ ඒක නිසා අපි හැමනිතර මේ සමාජයට කෘතවේදී වෙන්නට ඕනේ. මේ සමාජයට කෘතවේදී වීමේදී භහග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේලා දේශනා කරන්න හැම නිතරම නොදන්නාදේ ඉගගන්න ඉගෙන ගන්නදේ තව තවත් නිෙරවුල්ලො නිවරදිව ඉගෙන ගණ්ඩ මහන්සි ගන්න. එතකොට අ නොදන්නාදී ඉගෙන ගන්නට අවස්ථාව උදාවෙන්නේ නිහතමානී මක් තිබොත් චිතරයි හිතට අරගෙන තියෙන මාන්‍යයක් නම්. මම තමයි ඉදන්නේ මට තමයි වැටහෙන්නේ. මගෙන් තමයි අනිත යහන්නට ඕන කියලා අපිට අලුතෙන් යමක් හදාරන්නට ඉගෙන ගන්නට තේරුම්ගන්නට හැකියාවක් ලැබෙනනේ. භාගතු වහස දේශනා කරනවා මාර්නීං උදහස් වුනාට පස්සේ. මානීං හිතුවක්කාර වෙලා හිතරගත්තට පස්ස. අන්න අයගෙන් කුසල්ලකුසල් පින් පව් යහපත අයාපත ගැන අසන් නැතිවනාට පස්සේ ඒ පුද්ගලයා. කුසල් රැස්කොට පවු රැස්කොට මරණෙන් මතු නිර ඒ උපදිනවා. නිරේ විපදිලා මනුස්ස ලෝකයේ ආකලක ඒ පුද්ගලයා මන්ද මානසික කෙනෙක් වෙලා උපදිනවා කියනවා. දැක් අද. එනම් අන්ද මානසික කෙනෙක් වෙලා උපදින්නට සසරේ අපි විසින් කරපු අකුසලකරම පාපකරම රිජුවම බලපානවා. ඒ විතරක් නෙමී ද ස ජුල්ල කම ංග සත්‍රයේද නාත්මක පැත්ත කියලාල දෙෙනව ඒකාරණනයට අදාලවම ඔන්න ඇතැම ඉන්නවා. සිල්ලතුන් ගුණවතුන් දරම දර විනේ දර උතුමන් ලඟට ගිහිල්ලා නවා ස්වාමීනී කුමක් ද කුසලය. කුමක්ද අකුසලය කුමක්ද පින, කුමක්ද පව, කුමක්ද යහපත කුමක් ද යහපත කුමක් පුරුදු කොලොද්ද දෙලොබ යහපතු දා වෙන්නේ කුක් දිගටම කරගෙන ගේ යොද්ද දෙලොවම දුකට පත් වෙන්නේ කියලා කරනු දෙකට වෙන් කරලා මෙහෙම අහනවක් කුසල් අකුසල් පින් පව යහපතා යහපත ගැන. එතකොට කාර්ණු එකව ඒ ප්‍රශ්න අහද්දි ප්‍රශ්න අහන පුද්ගලයාට අර ගුරුවරයා විසින්. ඒ කරුණු කාණා දැනව ත්. පුදගලයා විසින් අපි දැනුවත් කරනවා මෙය අයි කුසලේ මෙ අයි අකුසලේ මෙයයි පාපය මෙයයි පින මෙයයි යහපත මෙයයි අයහපත දේවල් කරොත් දුක්වි ඳඉන්න සිද්ධේවා මේ දේවල්කරොත් සැප උදාකරගන්න පුළුවන් කියලා මෙන මෙහෙම කරාට පස්සේ මේ පුද්ගලයා පින් සිටින් කුසල් සිටං සිිල් රැකල්ලා සමාධියහ වඩල ප්‍රඥාව දියුණු කරලා මරණින් මතු දෙවියන් අතර උපදිනවා යම් හේකින් දෙවියන් අතර එපුදදුුණේ නැත් නම්. මනුස්සයෙක් වනාට පස්සේ ඒ පුද්ගලයා මහා ප්‍රඥාවන්තයෙක් බවට පත්වෙනවා කියලා කියනවා. එනම් බලන්ඩ. ප්‍රඥාවන්දයෙක් බවට පත්වෙන්ට නම්. නොදන්නාදී දන්නවා කියලාඟවන්නඩ හොඳනෑ මේ පැවිදි අපි වුණත්. දෙ අපි වුනත් සියල්ල දත් නෙමේනි. අපිටත් තව ඉගෙනගන්නට බොහෝ දේවල් තිබෙනවා. කොටින්ම සාරිපුත්ත මහරහතන් වහන්සේ පවා. පුංචි. රාහුල ස්වාමින්න් වහන්සට ගරු කළා එක්දිනක් සිවුරු කොන බිම වැදිලා රාහුල ස්වාමිනාන්ස තමයි පෙන්නව ස්වාමීනිී ඔබ වහන්සගේ සිවර බිම වදිනවා අනේ මාගේ ආචාරයන් වහන්සේ මට මේ වරද්ද පෙන්වා දුන්නට බොහෝම පින් කියලා කිව්වා දැක්කද මේ රහත් වෙලා සැරියුත් මහරහතන් වහන්සේ ඇති ඒක නිසා අපි ඒ උතුමන්ගෙන් හොඳට ඒ පාඩං ඉගෙන ගන්නට ඕනේ ආදර්ශයට ගන්නට ඕනි අපි මේ සමාජයක ජීවත්වෙනකොට පදු සමාජය ජීවත්වෙනකොට අපි එක එක් නාව එකඒක අයුරින් බෙදනවනි ලස්සන කැත උගත් නූගත් හොඳ නරක යහපත් අයහපත් කියලා එහෙම බෙදීමක් දක්නට ලැබෙනවා ඔබ දන්නවද බුදුරජාන් වහන්සේ මේ සමාජයේ දෙසේ බැලවිය කොහොමද කියලා සබ්බේ සත්තා භවන්තු සුකිතත්තා සියලු සත්වයූ සැප ඇත්තෝ වෙත්වා ඔබට එහෙම හිතන්න පුළුවන්ද. ඔබට හිතන්න පුළන් මෙම සියලු බෞද්ධය වූ සැපැත්තෝ වෙත්වා තතුොට අන්‍යයාගමික පිරිස් සිංහල පිරිස විතරක් සපැත්තවෝ වෙත්වා එතකොට අන්‍ය ජාතික පිරිස ලාංකිවෝ විතරක් සැපත්තෝ වෙත්වා ඇතකට අන්න ටල්ල ඉන්න පිරිස. අපි සාමානය බෞද්ධ හැට එහෙම ගෙනගෙන නෑනේ. අපි සාමාන්‍යෙන් අන්න්‍ය ජාතිකන් අන්‍යයාගමික ඒ අන්ට වැසියන්ට වඩා දියුණු දිියයට හිතන්නට පුරදුවෙන්නට ඕන. සියලු සත්වයෝ සියලු සත්වයකොට පස්සේ සියලු මිනිස්සුන් උඩරට පහරට කෙලා බේදයක් නේ දැ උඩට පහතරට බේදයක් තියෙනවා. එතකො උඩරට පහරට බේදේ තියනයට උඩරට සිටිනනාය විතරක් සුවපත් වෙෙත්වවා. පහර හිතුව එම පහර තක් සුවපත් වෙත්වඇත උදුරට අයියමකද තර මද වන්නේ. එහෙම බෑ සිංහල අයි තරක් සවපත් ත්වවා කගේලා හිත . සිංහල දමිල්ල, ඉස්ලාම් බර්ග මැලේ මේ හැම දෙනම් පොදුවේ ගත් කල ලෝකයේ සියලු ජාතීන් ආගම් පරටවල් නියෝජනය කරන සෑමසිලු දෙනාම සබ්බේ සත්තා භවන්තු සුකිතත්තා කෙන වචනයට ඇතුළත් බුදුරජාණන් වහන්සේ තවදුුරටත් මේක පැහැදිලි කරනවා. මාතා යථ නියම් පුත්තන් ආයුසා ඒක පුත්තමනු රක්කේ ඒවම් පි සබ්බ බහුතේසූ මාන සම්භාවයේ පරිමාණ මේ ගාථාව පුරුදු විනි කටපාඩන්නේ කොහෙද තියෙන්නේ. කරණීය මෙත සූත්‍රයේ. මෛත්‍රී කළ යුතු ආකාරය පිළිබඳව සඳහන් මෙත්ත සූත්‍රයේ සමයි මේ ගාතාව සඳහන් එන්නේ මොකදේ ගාතාව තේරුම මාතා යතන් යම් පුත්තන් ආයුවා ඒක පුත්තමනු රක්කේ. තමදිවි සමකොට පුතු සුරකින්නේ එකම පුතෙකු ඇති මවු් විලසින්නේ. එලෙසට ලොව හැම සතුන් දකින්නේ අපමන මෙත් සිතමය පතුරන්නේ. ඔන්න මෛත්‍රිය කරන්නට නාකාරය. ඔන්න අම්ම කෙනෙක්ක ඉන්නවා. ඒ අම්මාටින්න එකම දරවා එකම පුතයි එකම දරුවෙක් එකම පුතෙක්කන්න මෑණියන් තම පොතනුවන්ට යම් අයුරින් ආදරය සෙනිහස දක්වනවද ඒවන්පි සබ් බොහුතේසූ. වගේ සියලු ප්‍රාණ භහුතයන් කරේ සියලු ලක සත්වයන් කරෙහි මෙත් සිත පතර වන්නට ඕන මෙත් සිත වඩන්නට ඕනේ කළතිනවා. ඔ පැරණි අර්‍ය සම්ප්‍රදායට අනුව මෛත්‍රිය වඩපු ආකාරයක් තියෙනවා සබ්බේ සත්තා සබබේ පාන සබ්බේ බහුතා සබ්බේ පුග්ගලා සබ්බේ අත්තභහව පරිාපන්නා සබ්බා ඉත්තියෝ සබබේ පුරිසා සබ්බේ අරයා සබේ අනරයා සබ්බේ දේවා, සබබේ මනුස්සා, සබ්බේ අමනුස්සා සබේ විනිපාතික මයිකමනින් එක සිංහල තෙරුම්ට කියන්න සබ්බේ සත්තා සියලු සත්වයෝ සබබේ පානා, සියලු ප්‍රාණීන් සබබේ බහූතා හටගත් සියලු සත්වයෝ සබබේ අත්්‍ය භාව පරිාපන්නා සියලු ජීවිත පරිහරණය කරන සත්වයන් සබබා ඉත්තියෝ, සියලු ස්ත්‍රීන් සබබේ පුරසා සියලු පුරුෂයින් සබබේ අරයා සියලු ආරය උතුමාන් සබබේ අනර්යා සියලු පුතජ්ජාන සත්වයන් සබ්බේ දේවා සියලු දෙවියන්. සබබේ මනුස්සා සියලු මනුෂ්‍යයන් සබබේ අමනුස්සා සියලු අමනුෂ්‍යයන් සබ්බේ විනිපාතිකා සතර අපාගත සියලු සත්වයන් අවේරාහොන්තු වෛර නැත්තෝ වෙත්වා. අභ්‍යාපද්්‍යා හොන්තු තරහ නැත්තෝ වෙත්වා අනී ගාහොන්තු දුක්පීඩා නැත්තෝ වෙෙත්වා. සුකීයත් අනම් පරිහරන්තු සුවසේ ජීවිත පරිහරණය කරත්වා දුක්කාමුං්චන්තු යතහා ලද්ද සම්පත්තියතුෝ මා විගච්චන්තු. දුකින් අත්මි දෙෙත්වා යම් සැපසම්පත්තිීෙන් ලැබිලා ඇත්නම් ඒ සැපසම්පත්තිීන්ගෙන් කිසිවෙක් නොපිරිහෙත්වා පිරිහෙන් දෙපා කාටවත් කාගෙවත් දේපලක් වස්තුවක් නැති නොවේවා කියලා එතන මෛත්‍රියත් තියෙනවා. කරුණාවත් තියෙනවා. මුදදිතාවත් තියෙනවා පේක්ෂාව තියෙන බලන්ඩක කොයි තරං වැද ගද්ද කියලා එක නිසා අපි මේ සමාජයේ ජීවත්වනකොට හැමනිිතරම. එකනෙකාට ගඩු කරන් ඕනේ. ස්වාමයා භාරයාාවට ගරු කරන තරමට ඒ පවල් ජීවිතය සාර්ථකයි. බිරිඳ සැමියාට ගරු කරන තරමට ඒ පවුල් ජීවිතය සාර්ථකයි. දෙමෝපියන්ට දදරුවන් ගරු කරන තරමට ඒ දෙමාවපිය දූදරු සම්බන්ධය ැඩියික් ශක්තිමත් එකක් බවඩ පත්වෙනවා. ගුරුවරුන්ට ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගරු කරන තරමට ඒ ගෞරවය ස්ථාපිතයි වගේම. ඒ ශිෂ්‍යන්ට ශිෂ්‍යාවන්ට ඒ ගුරුවරුන්ගේෙන් ලැබෙන ඒ අධ්‍යාපනය මැනවින් පිහිටන්නට එක හේතු වෙනවා. ඉතින් මේ ධර්මේ ශ්‍රමණය කර දියුණත් ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේට ගඩු කරන්න කරන්න කරන්න. ධර්මයසන ්‍රාවකන්ට ඒ ධර්මය පහිටනවා ධර්මය අවබෝධ වන්නට ඒ එක හේතුවක් වෙන එක නිසා. තමන්ගන්න තමන් ප්‍රමිතියක් ඇති කරගන්න තමන් තුළ තමන් ගුණධර්ම පිහිටවා ගන්න. බුදුරජාන්ස දේශනා කරන්නේ ගුණධර්ම පිහිටවා ගැනීමේදී. සිහි නොමුලාව තමන් උපදවාගත්ත ගුණධර්මයන්ට රැවටෙන් නැතුව. තව තවත් දැනවගත් උතුමාන්ගෙන් ගුණධර්ම පිළිබඳව සාකච්චා කරලා ේරුම් අරගෙන අවබෝධ කරගෙන දිනෙන් දිනම දියුණුවක්කාරා යන්න කියලායි බුදදුර අපිට අනුසාසනා කරන්නේ ඒකටන කල්්‍යයාන මිත්‍රයන් අ වශ්‍ය වෙන්නේ. ඒකට මේ බණ අහන්නේ බන ඇහුවට මදි කල්්‍යයාාන මිත්‍රයන් හිටියත් මදි. යෝනිසෝ මනසිකාරයේ දෙන්නට ඕෝනේ. යෝනිස්සෝ මනසිකාරය දෙදෙනව කළ කියන්නේ මේ ධරම කාරා නුවින් විමසන කියනෙකයිදැම් බලන්න සියලු සත්්‍යය සූපත්යොත්වා කියනෙක්. තමන්ගේ නිවසේ සිටින ඔන්න සුනකයාට බලු සුරතලාට කෑමටික දෙවා. ලවත්ත සු කේ කකාප ගුවන් ගඩොල් භාගයක් කරගෙන දමළ ගහනවා ආං ංං ඇල්ල කියලා. එතෝට සියලු සත්්‍යයෝ සූපත්වෙත්වා කියෙන රණය නෑන අපේ බල්ලා සුවපත්වෙෙත්වා අල්ලොපු ෙදර බල්ලා අපට මකක් දෙකර කියන්න තියනෙ නේද. ඒක නිසා හැම නිතරම සියලු සත්ත්වයන් කරෙහි. හිතානු කම්පී වාසයකරොත් ඔබට පුතුමාකාර වෙදී පිනක් රැස් වෙනවා. එක නිසා සියලු සත්වයන් කරෙහි මෛත්‍රීසිත ඇතිකරගන්නට ඕන. ිය සත්වයන්ගෙන හිතන්නට ඕනේ නිදුක්වෙත්වා නිරෝගීවෙත්වා සුවපත් වෙත්වා ක දැ ලට බෞද්ධයන් කොවිට් රෝගයෙන් දුක්විදින ලාංකි කියන්ට සෙත් පතනවා. ඒවිතරක් නෙමේ ලෝකවාස සියලු කොවි් රෝගයට පත් රෝගීන්ට මෙන්ම සල ලෝකවාසයන්ට මේ රෝගයෙන් අත් විදෙන්න්නට අපි මේ රැස් කරන හැමික්ම හේතුවාසනාවේවා කරලනට පින්කමක් කරත් මේ දිනවල සෙත් පතන්නේ පුුණනිාන මුූදධනා කරන්නේ කොයි තර හොඳයි. ආං එතන තියෙනවා සිරු සත්ත්‍යයෝ සූපත්යත්වාගෙන සිටවිල් හැබැ මේක වචනයක සසාාවච්චක් නෙම. මේක ප්‍රායෝගික අනුගමනය කළ ේුතු කාරණය එක නිසා ඔබ ප්‍රායෝගිකව මෛතරිය කරුණාව මුදිතාව උපේක්ෂාව උපයෝගී කරගෙන ප්‍රගුණ කරගෙන ඔබ හැමට මෙලව ජීවිතයේ වාසනාවන්ත කරගන්නට, සුරක්සිත ජීවිතයක් ගත කරන්නට පරලව සුගති සම්පත් සලසා ගන්නට මෙන්ම චතුරු ආර්ෙ සත්‍යයාාවූදෙ ලබන්නටම මෙම, ර්මාණු වාසාව ්‍රණනෙන් ක් සියලු පුුණනි ධදරමයෝ හේතුවාසනාවේවා. අද මෙම ධර්මානු ශාසනාවට තමස දැහැති දායකත්වේ දරපු සියලවූම පින්නතුන්ටත් එම පින්නතුන් නමින්න අ භවයට පත් සියලු ඥාතිවරුන්ටත් මේ පින් අත්පත් වෙත්වා. සරණවාහිනී සමස්ථකාරය මණඩ ලටත් ලක්වැසි ලෝවැසි සද්ධර්මය ශ්‍රමණය කරපු බෞද්ධ බෞද්ධ සෑමසිලු දෙනාටමත් මෙම උදාරතර පුන්නෙ ධරමයෝ. ලව පලව දෙලබ ජීවිත වසනාවන්ත කරගන්නට චතුරු ආර් සත්‍යබුද ලබන්නටම හේතු වාසනාවෙත්වා கிලපි සෙත්පතා ආශිර්වාද කරනවා. ආකා සට්ටාච බම්මට්ठ දේවානාගා මහිද්ධිකා ප්ඥන්තං අනු මෝදිත්වා චිරන්රක් හන්තු ශාස්සනං ආකාසට්ටාච බුම්මට්ठ දේවානාගා මහිද්ධිකා ප්nyaන්තං අනු මෝදිත්වා, චිරන්රක් හන්තු දේසනං ආකාස්සට්ටාචබුම්මට්ටහා දේවානාගා මහිද්ධිකා පං්ඥන්තන් අනුමෝදිත්වා. චිරන්රක් කන්තුතුවන් සදා හැම දෙනාටම තෙරුවන් සරණයි. පානදුරේ පදේශිව සිට එක්දහස් නමසිය අනෝ පහයේ මැයි මස තිස් එක්ව වනැතින. අපාතරින් වෙන්වූ දුම්පගේ දෝන ජොස්ලින් වීරසිංහ ආතරණිය මෑණියන් එක්දහස් නමසිය අසුවකේ චෝනිමස අටවනතින අපාතරෙන් වෙන්වූ දුන්සයිමන් ගල්හේන ආතරණීය පියාණන් සහ සසර ගමනේදී අපගේ මෑනිවරුන් වූ පියවරන් වූ සියලු දෙනා සසර දුකින් නිදහස්වීමට හේතුවේවායි පතමින් GCD කරුණාතලකපුතා සහ NPK ඒකනායක ලෙහිියවිසින් අද දින මෙම වැඩසිට හනිට දායිකත්වය දක්වුණ ලදී